ස්තුති පියනන්දයි බොහොමත්ම ලස්සන ගීතේ ගායනා කරා. ගීතේ ගායනා කරනකොට මට යමක් අහන්න ඕනේ. ඇත්තටම මොහමඩ් රාෆි මහත්මයාගේ මොකද්ද එදායේ ලැබුණු ලියවිල්ල? කොහොමද හම්බෙන්නේ මොහමඩ් රාෆි මහත්මයා? මම කැසට් එකක් රෙකෝඩ් කරලා ඇරියා. ඔව්. ඒකට තමයි මට ලියුමක් ප්‍රතිචාර වශයෙන් ලියුමක් කියන්නේ. කොයි කාලේද? 73 අවුරුද්දේ.
නමසිය ඇත්තරතුනේ මගවල්ලීම තියෙනවා. ඊට පස්සේ එන්න කියලා එන්න කිව්වා මං යන්න බැරි වුණා. නමුත් ලංකාවේ මට මුණ ගැහුණා යා. ලංකාවේ මුණ ගැහුණා. හොඳයි. මොහොමඩ් රහ්මත් මේ ගීත විතරද ගායනා කරන්නේ? නෑ එහෙම කියලා නෑ. දැන් මේ කිෂොක් කුමාර එයාගේ ගායනා කරන ගීත. ඕනි ගීතයක් ගායනා කරනවා කිසිම ප්‍රශ්නයකින් තොරව. ලලිත් මාත්මේ ඔබතුමාගේ හඬත් ලලිත්ගේ අහන්න ආසයි. අපි මොකද ඊළඟට තෝරාගෙන තිබෙන්නේ? ඊළඟට මම ගායනා කරන්නේ පෙම්බර මදුව කියලා චිත්‍රපටයක් තිබ්බා. විජය කුමාරතුංග, මාලි ෆොන්සේකා, ටෝනි රණසිංහ රංගපා. ඒකේ ඉතාම ජනප්‍රිය ගීතය මේ නමේම තියෙනවා චිත්‍රපටයේ පෙම්බර මදුව කියන ගීතය. හොඳයි. අපි ගායනා කරමු. බොහොම ස්තුතියි. බොහොම ලස්සන, බොහොම මීරු විදියට
මගේතන්නේ මුල් ගායන ශිල්පයට සාධාරණයක් කරා කිවොත් මා නිවැරදි. බොහොම අපිට අදවත දැනනන්දමෙන් ලලිත් සහෝදරයා බොහොමත්ම අපූරුවට ගීතය ගායනා කරා. නාලක සහෝදරයා මොකද්ද මේ කරන්නේ? තබ්ලා ටික ඔක්කොම ලෑස්ති කරගන්නවද මේ? අපිට මේ 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 ඉන්ස්ට්‍රුමන්ට් එක ඔක්කොම එකට එකතු කරලා මේ වාගාව දින මේ පර්කසන් සෙට් එකේම පොඩි වැඩක් දෙන්නකෝ බලන්න අපේ රටවල් 185 අපේ යාළුවෝ ඔක්කොටම ඇහෙන්නට. අය අමාරු අභියෝග තමයි දෙන්නේ. ස්තුතියි, බොහොම ස්තුතියි නාලක සහෝදරයා තමන්ගේ දක්ෂකම් බොහොමත්ම ලේසියෙන් පෑවා. හොඳයි, එතකොට පුංචි විරාමයක් ගන්න තමයි අපි සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව නැවතත් අපි ඔබේ ආලෙදර බොහොමත්ම ඉක්මනින්ම පැමිණෙනවා.